අපි යන් ටෙක්ස්ටයිල් අපගේ YouTube නාලිකාවට ඔබ සාදරයෙන් පිළිගන්නවා. මම කලින් වීඩියෝ එකේ කළේ UK size 10 12 කියන්නේ medium size එකේ බ්ලොක් එක කොහොමද සකස් කරගන්නේ කියලා. මේ තමයි ඒ බ්ලොක් එක. ඒ බ්ලොක් එක ආශ්‍රයෙන් මෙන්න මේ ඇඳුම නිර්මාණය කරගන්න ආකාරය තමයි මම කලින් වීඩියෝ එකේදී ඔයාලට කියලා දුන්නේ. මම මේ වීඩියෝ එකේදී ඔයාලට කියලා දෙන්න අදහස් කරගෙන ඉන්නවා UK size වලින් 14 16 කියන්නේ large size එකේ බ්ලොක් එක කොහොමද සකස් කරගන්නේ කියලා. එම බ්ලොක් එක ආශ්‍රයෙන් මෙන්න මේ ඇඳුම නිර්මාණය කරගන්න ආකාරය මම ඊළඟ වීඩියෝ එකේදී ඔයාලට කියලා දෙනවා. මාගේ වීඩියෝ ඔයාලට ප්‍රයෝජනවත් කියලා හිතනවා නම් මාව subscribe කරලා තියාගන්න. ඒ වගේම bell icon එකත් click කරන්න යාළුවෝ අතර share කරගන්න. මේ තමයි large size එකට අදාළ මිනුම්. උරහිස මිනුම අඟල් 15 16 අතර වෙනවා. පපුවට මිනුම අඟල් 37 40 මාරත් අතර ප්‍රමාණයක් වෙනවා. ඉනවට මිනුම අඟල් 34 36 අතර වෙනවා. උකුලවට මිනුම අඟල් 39 42 අතර වෙනවා. ඉනට උස අඟල් 16යි. මීට අමතරව තියෙන අනෙක් මිනුම් මම බ්ලොක් එක අඳින අතරතුර වලට කියලා දෙන්නම්. එතකොට ඔයාලා නෝට් එකක් දාගන්න. මුලින්ම කොලයක් අරගෙන ඉහළින් රේඛාවක් අඳින්න මේ ආකාරයට. මේ තමයි උරහිස රේඛාව. මේ තමයි නැම්ම රේඛාව. මම නැම්මර තමයි නිර්මාණය කරන්නේ. මූලික කර පලන වෙනවා අඟල් 3යි කාලක්. අඟල් 3යි කාලයි. මූලික කර ගැඹුර වෙනවා අඟල් 3යි 4න් 3. 3යි 4න් 3යි. මම මූලික කර මේ ආකාරයට ඇඳ ගන්නවා. උරහිස මිනුම අඟල් 15ට මම ගන්නේ. අඟල් 15 දෙකට බෙදුවහම අඟල් 7.5යි. මෙම රේඛාව මත අඟල් 7.5 මේ ආකාරයට ලකුණු කරන්න. එම ලකුණු කරපු ලක්ෂයේ ඉඳන් 15ට අඟල් 1.5ක් හෝ අඟල් 1.4න් 3ක් ලකුණු කරලා උරහිස ඇළ රේඛාව මේ ආකාරයට ඇඳ ගන්න. එම උරහිස ඇළ රේඛාව වේ මෙම ලක්ෂයේ ඉඳන් 15ට අඟල් 7.5ක් මේ ආකාරයට ලකුණු කරලා රේඛාවක් ඇඳ ගන්න. මූලික අත්කට උස රේඛාව තමයි මේ. මෙම රේඛාව මත තමයි පපුවට මිනුම 4ට බෙදලා ඒට බුරුලක් එකතු කරලා එන සංඛ්‍යාව ලකුණු කරන්නේ. මේ 7.5න් ලකුණු කරලා මේ ආකාරයට රේඛාවක් ඇඳගෙන එම රේඛාවේ හරි මැද ලක්ෂය ලකුණු කරලා අඟල් භාගයක් මේ පැත්තට ලකුණු කරන්න. අඟල් භාගයක් මෙම රේඛාව මත පපුවට මිනුම අඟල් 40ට මම ගන්නේ. අඟල් 40 4ට බෙදලා මේකට බුරුල විදිහට මම අඟල් 1ක් එකතු කරනවා. එතකොට මට නෝ අඟල් 11ක්. එම අඟල් 11 මේ රේඛාව මත මේ ආකාරයට ලකුණු කරන්න. අඟල් 11යි. ඉන්පසුව මූලික අත්කට මේ ආකාරයට ඔයාලට ඇඳ ගන්න පුළුවන්. පොයින්ට් උස වෙනවා. ඒ කියන්නේ large size කෙනකේ පොයින්ට් උස වෙනවා. අඟල් 10.5ත් 11ත් අතර ප්‍රමාණයක්. මම 11ක් විදිහට ලකුණු කරගන්නවා. අඟල් 11යි. උරහිස මුදුනේ ඉඳන් ඉන්නට උස වෙනවා අඟල් 16ක්. අඟල් 16ට මම තවත් අඟල් 1ක් එකතු කරලා අඟල් 17ක් විදිහට ඉදිරිපස ඉනට උස රේඛාව ලකුණු කරනවා.
මම අඟල් එකක් විදිහට එකතු කරේ. අංශ ඩාට් එක සඳහා මම අඟල් එකක ඩාට් එකක් යොදනවා. එම ඩාට් එකේ අගයත් එකතු කරලා තමයි මම ඉනට උස ලකුණු කරේ. ඉන රේඛාව මත ඉනවට මිනුම අඟල් 36ක් විදිහට මම ගන්නවා. අඟල් 36 හතරට බෙදලා බුරුල විදිහට අඟල් එකක් එකතු කරනවා. ඒ වගේම තවත් එකක් එකතු කරනවා ඩාට් එක විදිහට. සම්පූර්ණයෙන් එතකොට මට එනවා අඟල් 11ක්. අඟල් 11 මේ රේඛාව මත ලකුණු කරලා මේ ආකාරයට ඇඳ ගන්නවා. ඉන රේඛාවේ ඉඳන් අඟල් 6ක් හෝ 8ක් අතර ප්‍රමාණයක් පහලින් උකුල රේඛාව පිහිටනවා. ඔයාලට ඔයාලගේ ඇඟෙමින් මෙහෙම මැල්ලා ගන්නත් පුළුවන්. පොදුවේ අඟල් 6ත් 8ත් අතර ප්‍රමාණයක් තමයි වෙන්නේ. මම අඟල් 8ක් විදිහට ගත්තා. සාමාන්‍යයෙන් උස මහත පුද්ගලයෙකුගේ නම් උකුලට උස අඟල් 8ක් විතර පිහිටනවා ඉන උසේ ඉඳන්. ඉන්පසු මෙම රේඛාවේ උකුල වටමිනුම අඟල් 42ක් විදිහට මම ගන්නවා. අඟල් 42 හතරට බෙදලා එන සංඛ්‍යාවට අඟල් 1ක් මම බුරුල විදිහට එකතු කරනවා. එතකොට මට එනවා අඟල් 11 මාරක්. එම අඟල් 11 මාර මෙම රේඛාව මත මේ ආකාරයට ලකුණු කරලා මේ විදිහට රේඛාවක් ඇඳ ගන්නවා. දැන් අපිට තියෙන්නේ ඩාට් ලකුණු කරන්න. පොයින්ට් අතර පරතරය වෙනවා. අඟල් 8ත් 8 මාරත් අතර ප්‍රමාණයක්. මම මෙතනදී අඟල් 8 මාරක් විදිහට අරගෙන දෙකට බෙදුවම 4යි කාලක් එනවා. මේ විදිහට 4යි කාල ලකුණු කරලා පොයින්ට් උසේ ඉඳන් අඟල් 1ක් පහළට ලකුණු කරලා ඩාට් එක මේ ආකාරයට මම ඇඳ ගන්නවා. ඒ වගේම 4යි කාල පහළනුත් මේ ආකාරයට ලකුණු කරලා එම ලකුණු කරපු ලක්ෂයේ ඉඳන් අඟල් 2ක් ඉහළට ඔසවලා ඩාට් එකට මේ ආකාරයට රේඛාවක් ඇඳ ගන්නවා. ඉනේ ඩාට් එක මම අඟල් 1ක් විදිහට තමයි තිබ්බේ. මෙම රේඛාවේ ඉඳන් දෙපසට අඟල් භාගයේ ලකුණු කරලා ඩාට් එක මේ ආකාරයට සම්පූර්ණ කරගන්නවා. මේ තමයි ඉන ඩාට් එක. දැන් අපිට තියෙන්නේ අංශ ඩාට් එක ඇඳ ගන්න. මෙම රේඛාවේ හරිමැද අපි හොයා ගන්නවා. එම හරිමැද ලකුණු කරලා මෙතන පොයින්ට් උසේ ඉඳන් අඟල් 1ම අඟල් 1යි කාලක් හෝ 1මාරක් ලකුණු කරලා 1යි කාලක් හෝ 1මාරක් ඉතුරු කරලා මේ ආකාරයට අංශ ඩාට් එක ඇඳ ගන්නවා. අඟල් භාගයක් විතර මේ පැත්තට දික් කර ගන්නවා. ඉන්පස්සේ මේ රේඛාවේ ඉඳන් අඟල් භාගයේ මේ ආකාරයට ලකුණු කරලා අංශ ඩාට් එක මේ ආකාරයට ඇඳ ගන්නවා. අඟල් භාගයන් ලකුණු කරපු ලක්ෂයේ ඉඳන් මේ ආකාරයට නැවත ඇඳ ගන්නවා. මේ තමයි ලාජ් සයිස් කෙනෙක්ගේ ඉදිරිපස බ්ලොක් එක. අපි දැන් බලමු පිටිපස බ්ලොක් එක කොහොමද නිර්මාණය කරගන්නේ කියලා. කොලයක් අරගෙන ඉහළින් රේඛාවක් ඇඳ ගන්නවා. මේ තමයි උරහිස රේඛාව. මේ පැත්තේ ඉඳන් අඟල් 1ක් ඉඩ තියෙනවා. ෂිපර් එකක් යොදනවා නම් අඟල් 1ක් ඉඩ තියලා මේ ආකාරයට රේඛාවක් ඇඳ ගන්න. මෙතන රේඛාවේ ඉඳන් මූලික කර පළල වෙන අඟල් 3යි 4න් 1ක්. ඒ 3යි 4න් 1 මේ ආකාරයට ලකුණු කරගන්න.
පිටපස කර ගැඹුරු වෙන අඟල් එකක් මේ විදිහට ඇඳලා මූලික කර හදා ගන්න. උරහිස අඟල් 15යි අඟල් 15 දෙකට බෙදුවම අඟල් 7 හමාරයි. එම 7 හමාර ලකුණු කරපු ලක්ෂයේ ඉඳන් ඉදිරියට ලකුණු කරපු අඟල් 1 හමාර හෝ අඟල් 1.43 ලකුණු කරලා උරහිස ඇල රේඛාව මේ ආකාරයට ඇඳ ගන්න. එම පහත් කරපු ලක්ෂයේ ඉඳන් නැවත අඟල් 7 හමාරක් ලකුණු කරලා මූලික අත්කට උස රේඛාව මේ ආකාරයට ඇඳ ගන්න. මේ ආකාරයට රේඛාවක් ඇඳ ගන්න. ඉදිරිපස වගේ පිටුපස ගැඹුරු කරන්නේ නැහැ, අත්කට ගැඹුරු කරන්නේ නැහැ. මෙම රේඛාව මත පපුවට මිනුම 4ට බෙදලා අඟල් 1ක් විදිහට බුරුණ එකතු කරලා ආපු අඟල් 11 මේ ආකාරයට ලකුණු කරලා මූලික අත්කට මේ ආකාරයට ඇඳ ගන්න. ඉනට උස අඟල් 16යි. ඉදිරිපසට 17ක් ගත්තාට පිටිපසට ගන්නේ අඟල් 16යි. ඉදිරිපසට අංශ ඩාට් එකක් යදුවාට පිටිපසට අංශ ඩාට් එක දන්නේ නැහැ. එම ඉන රේඛාවේ ඉඳන් පහළට අඟල් 7 6ක් 6 සිට 8ක් දක්වා, කියන්නේ අඟල් 8ක් මම ලකුණු කරනවා. පහලින් උකුල රේඛාව මේ ආකාරයට ඇඳ ගන්න. ඉනවට මිනුම 4ට බෙදලා බුරුලට අඟල් 1යි ඩාට් එකට අඟල් 1යි ආපු අඟල් 11 මේ ආකාරයට ඇඳ ගන්න. උකුලට මිනුම අඟල් 42 4ට බෙදලා බුරුල විදිහට අඟලක් එකතු කරලා ආපු අඟල් 11 මාර මේ ආකාරයට ලකුණු කරගෙන මේ ආකාරයට රේඛාවක් ඇඳ ගන්න. දැන් අපිට තියෙන්නේ ඩාට් එක ඇඳ ගන්න. ඉදිරිපසට ආවේ අඟල් 4යි 4න් 1යි. එම් ප්‍රමාණය මේ ආකාරයට ලකුණු කරනවා. පොයින්ට් උසාවා අඟල් 11ක්. පිටිපස ඩාට් එක අඳිනකොට අඟල් පොයින්ට් උසට වැඩිය අඟල් 1ක් අඩු කරලා, ඒ කියන්නේ අඟල් 10ක් උසට තමයි මේ ඩාට් එක අඳින්නේ. ඒ වගේම 4යි 4න් 1 මෙතනින් අඟල් 2ක් ඉහළට ඔසවලා මේ ආකාරයට ඩාට් එක ඇඳ ගන්නවා. මේ රේඛාව දෙපසට අඟල් භාගයේ ලකුණු කරලා ඩාට් එක මේ ආකාරයට සම්පූර්ණ කරගන්නවා. මේ තමයි පිටිපස බ්ලොක් එක, ලාර්ජ් සයිස් එකේ පිටිපස බ්ලොක් එක. මම කැෂුවල් ඩ්‍රෙස් එකක් සඳහා අවශ්‍ය වෙන බ්ලොක් එක තමයි මේ නිර්මාණය කරන්නේ. දැන්ට මම ස්මෝල්, මීඩියම්, ලාර්ජ් යන බ්ලොක් තුනම කරලා තියෙන්නේ. ඊළඟ වීඩියෝ එකේදී මම ලාර්ජ් සයිස් එකට අදාළව ඇඳුමක් නිර්මාණය කරගන්න ආකාරය කියලා දෙනවා. ඉන්පසු ඊළඟ වීඩියෝ එකේදී XL සයිස් එක, ඒ කියන්නේ බස්ට් සයිස් එක අඟල් 41ත් 45ත් අතර කෙනෙක්ට බ්ලොක් එකක් සාදා ගන්න ආකාරය අලට පැහැදිලි කරනවා. මම හිතනවාම කියා දීපු දේවල් වලට පැහැදිලි ඇති කියලා. මේ වගේම වටිනා වීඩියෝ එකකින් නැවත අපි හමු වෙමු. එතකන් ඔයාලට සුබ දවසක්. Bye.